රෝගී ජනතාවට ජීවිත වසන්තේ ළඟා කර දීමට අනුපමේය සේවයක් කරපු හිතවඳ වෛද්‍යවරයෙක් තමයි වෛද්‍ය වසන්ත දිසානායක කියලා කියන්නේ. කොහොම නමුත් මේ වෙනකොට එතුමන් අවසන් ගමන් ගිහිලා ඉවරයි. ඉතින් මේ කතාව කියන මොහොත වෙන විටත් අප හදවත්වල කැකෑරෙමින් සංවේදීව ප්‍රශ්න කරන්නේ ඔහුගේ වියෝ මේ තරම් ඉක්මනින් සිදුනේ කොහොමද යන්නයි. වෛද්‍ය වසන්ත මහතා අපූර්ව චරිතයක්. වෛද්‍යවරයෙකු වුණත් ඔහු මනසින් උද්දච්ච චරිතයක් බවට පත් වෙලා හිටියේ නැහැ. රෝහල් අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කළත් ඔහු කිසිම වෙලාවක ඒ තනතුරු වලින් ඔහුගේ හිස උදුම්මවා ගත්තේ නැහැ. කාලෙක ඉඳලම දිවයින පුරා විවිධ තරාතිරමේ රෝහල් කීපයකම සේවය කළ ඔහු අවසන් වරට සේවය කරන්නේ මහරගම අපේක්ෂා රෝහලෙයි. සමන් මේ දවස්වල මගේ රෝහලේ පුංචි දරුවෝ විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. ඒ මේ දරුවෝ මෙහෙම ලෙඩ වෙලා දුක් විඳින්නේ ඕන් කරපු අරදක් නිසා නෙමෙයි. අම්මලා තාත්තලා සහ අපේ රටේ හිතක් පපුවක් නැති බිස්නස් කාර්යෝ නිසා. දවසක එන ක්ෂණික කෑම කාලා මේ දරුවෝ ලෙඩ වෙලා ඉන්න හැටි ගැන මිනිස්සු දැනුවත් කරන්න මම මේ දරුවන්ව පෙන්නන්නම්. හැබැයි පින්තූර ගන්න එපා. දුකයි. රෝස්මල් වගේ දරුවන්ට අත වෙලා තියෙන දේවල් දැක්කහම පපුව පැලෙන තරම් වේදනාවයි. වෛද්‍ය වසන්ත දිසානායක මහතා මේ ඉල්ලීම කර ඇත්තේ මීට සති තුනකට පමණ පෙරයි. ඔහු සාමාන්‍යයෙන් ඉතා කුළුපඟ ඇසුරක් පවත්වන අපූරු මනුස්සයෙක්. කෙනෙකුගේ දුක හඳුනන වේදනාව දැනෙන සැබෑ මනුස්සයෙක් ඔහු. වරක් අප මහරගම අපේක්ෂා රෝහලට ගියේ කොවිඩ් සමයේ මේ රෝහලේ වැඩ කටයුතු සිදු කරන්නේ කොහොමද කියලා විමසා බලන්න. එදා දහවල් අප ඉන්නා තැනට ආ රෝහලේ සුළු සේවිකාවක් ට්‍රේකක තියාගෙන ආවේ බුද්ධ පූජාව සූදානම් කළාසේ පුංචි පුංචි බඳුන් වල තබා තිබූ වෑංජන කිහිපයක් බත් කෝප්පයක්ද එහි තිබුණා. මේ රෝහලේ රෝගීන්ට දෙන කෑම හැමදාම මේ විදියට ගෙන්වගෙන මම රස බලනවා. අඩුම කුඩුම වැඩිද කියලා බලනවා. මම ඒව ටිකක් රස බලල තමයි රෝගීන්ට දෙන්න කියලා නිර්දේශ කරන්නේ. එහෙම නැතුව බැහැ ඉතින්. මේ රෝගීන්ට හිතමතේ කෑම හදලා දෙන්න බැහැ. ලුණු ඇඹුල් වැඩි කරන්න බැහැ. ඒ අය පව්. වෛද්‍ය වසන්ත දිසානායක මහතා තමන්ගේ රෝහලේ ප්‍රතිකාර ලැබෙන රෝගීන් ගැන උනන්දු වෙන බව ඒ කතාවෙන්ම පෙනී යනවා. මේ කතාව අපේ වෛද්‍යතුමන්ගේ ඇසින් දුටු එක් සාක්ෂියක් පමණයි. එහෙත් අප නොදුටු අප නොදන්න බොහෝ සංවේදී කරුණු කාරණා සහ පිළිකා රෝගවලින් පීඩා විඳින විවිධ තරාතිරමේ රෝගීන් සමග ඔහුගේ තිබුණේ පුදුමාකාර මානසික බැඳීමක්. ඒ කාරණාව එක් වරක් ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ මාත්‍රා වැඩසටහන අතරතුරේදී මෙන්න මේ විදිහට පවසලා තිබුණා. මම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත්තේ පිළිකා රෝහලට ආවට පස්සේ. අවුරුදු 20ක් මම පිළිකා රෝහලේ සේවය කරනවා. අහිංසක රෝගීන් සමග කතා බහ කරනවා. දුක අහනවා. ඔබට මේ රෝහල සම්බන්ධයෙන් සංවේදී අත්දැකීම් රාශියක් ඇති. එම වැඩසටහන මෙහි වූ චන්දන තිලකරත්න මහතා එසේ ප්‍රශ්න කළ මොහොතේ වෛද්‍ය වසන්ත දිසානායක මහතා මේ විදිහටයි පවසන්නේ. ඔව් එහෙම අත්දැකීම් රාශියක් තියෙනවා. ඒත් එක දවසක් අම්මා කෙනෙක් ඇවිත් මට කිව්ව එක කතාවක් තාමත් මගේ මතකයේ තියෙනවා. හොර උපතාන ප්‍රදේශයේ ජීවත් වන මේ දුප්පත් මවකේ පළමු දරුවා පිළිකා රෝගයෙන් මියගොස් තිබෙනවා. ඊළඟට ඔවුන්ට හිටපු අනෙක් පිරිමි දරුවාද අපේක්ෂා රෝහලෙදිම මියගිය සංවේදී කතාවක් නිර්මාණය කරමින් දරුවා මියගියපු සැනින්ම වෛද්‍ය වසන්ත දිසානායක මහතා සොයාගෙන ආපු මේ මව කඳුළු පිටි දැස්සින් ඉල්ලා සිටියේ හද කම්පා කරවන විදිහේ ඉල්ලීමක්. සර් මට මේ දරුවව පිටි රෙද්දකින් හරි ඔතාගෙන ගමට අරන් යන්න ක්‍රමයක් හදලා දෙනවද? මම මුලදී හිතුවේ ගමට අරන් යන්නේ නැතිව මහරගම ගොඩිගමුව කණැත්තෙම අවසන් කටයුතු කරන්න. ඒ දැන් මට හිතෙනවා ගමට අරගෙන යන්න. හැඬු කඳුලින් ඉල්ලා සිටි මේ දුප්පත් ඉල්ලීම ඉදිරියේ වෛද්‍ය වසන්ත මහතාගේ හදවත කම්පා වෙනවා. කීයක් මුදල් වියදම් වෙනවද ගමට මේ බොඩි එක අරගෙන යන්න? එතුමන් මේ අවස්ථාවේ ප්‍රශ්න කරනවා. රුපියල් 20,000ක් විතර ඉල්ලනවා. ඒ වගේ මුදලක් දෙන්න මට සල්ලි නැහැ සර්. වෛද්‍ය වසන්ත දිසානායක ඉතා දිගු හුස්මක් ඉහළටගෙන වාතලයට මුදා හරිනවා. ඉන්න ඔය සල්ලි ටික මම හොයලා දෙන්නම්. ඔහු ඊළඟ මොහොතේ හිතමිතුරන්ට කතා කොට ඒ මුදල සොයා දෙනවා. වෛද්‍ය වසන්තයන්ගේ හැටි ඒ විදිය තමයි. අපේ හිතවත් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා මහ පුදුමාකාර මානුෂීය ගති පැවතුම් වලින් හෙබි චරිතයක්. ඔහු බොහෝ අවස්ථාවල දුරකථනය ගැන කතා කරන්නේ ඉල්ලා සිටින්නේ අමුතුම විදිහේ ඉල්ලීම් විතරයි. අද මට ලියුකේමියා දරුවෙක් හම්බ වුණා. මේ දරුවා සනීප කරන්න පුළුවන් මට්ටමක තමයි ඉන්නේ. ඒත් ඒකට ඒ දරුපවුලට මුදල් නැහැ. අවශ්‍ය දේවල් ගන්න තියා ගමන් වියදම් වලටවත් සල්ලි නැහැ. මම මේ දරුවගේ අම්මා තාත්තා යොමු කරන්නම්. දානපතියෙකුගෙන් සල්ලි ටිකක් හොයාගන්න උදව් කරන්න පුළුවන්ද? අනේ කරදරයක් කියලා හිතන්න එපා. ඔහු මේ ආකාරයට කතා කළ අවස්ථා ගණන කොච්චර දැයි කියන්න බෑ. ඒ තරම් වාර ගණනක් ඔහු කතා කරන්නට ඇති. දරුවෝ ලෙඩ වුණාම අහක බලාගෙන ඉන්නේ කොහොමද? කාගේ හරි දරුවෙක්, රටේ දරුවෙක්.
वैद्य वसंत महता प्रियमनाप आकर्षणीय पौरुषेकीन हेबिचारित्याक ओह निर्भयव अदहस प्रकाशकरण अंदम पवा एतमुन्गे सतुरट वगेम वेदनावट पत्वन अवस्थाद तिबुना होरुंट मगे निडाक नहे वंचा कार्यान्ट समावाक नहे नमुत मगे कार्य मंडले हेमोम मट संपताक ओन मायक हरिम हितवत कुलपंग असुरा कपियादर तीनवा मट वैद्यवरया भेद सहोयरिय सामान्य सुल सेवकया केल वेनसाक नहे ओन सेरमेकाय ओन गे आतरय अपेक्षा रोहले हेम रोगी कुटुंब लबेन्न ओने एकड मम नायकत्वे लबा देनवा मग पेन्मनवा ए वैद्य वसंतयन्गे हंडाय मे आकारेट महारगम अपेक्षा रोहले अभिवृद्धिय वेनुवेन अप्रमाण सेवावाकल वैद्य वसंत दिशा नायक महतागे हदिसि वियो पिटुपसति कथांदरय सबविन्म विशेषिताय ओहु पिलिका रोहले वेनुवेन दरदी अत्ते निधनगत रोग किहिपेगिन्म पीडा विंदिमिन सिटियदि एहत्ते किसिदु कारणावक वृत्तिय जीविते सह तमन्गेन सिद्धविय युतु सेवावट एतुमन बाधावक करगत्ते नहे एक अवस्थावकदि मट हदिसि हृदयाबाधयक ऐविल रोहल्गत वेला हिटिया एतरम मम एदा दन्ने नहे मट मोकद उने कियला निंद यना वगे दनुना सिहियदि मम हिटिय रोहल् एंदक मत मट हितेन मम एदा बेरुने अपेक्षा रोहले अहिंसक रोगीन वेनुवेन मै कियला दनुत मट हितनवा अपे वैद्य वसंत महता वारा केविदेरी पेवसुवे सरल सहल बावकीन हितुवाय ओहु हेमदा मत हितुवे यान्न तीन वेलावटे अन्न वेनवा एतकाल अपे इन्नोने कियला विदराय मम मे रोहलेदी ओने तरम मरण देखला तीनवा समहर दवस्वल उदे वेडटे एद्दी पालस तेनेक वितर मेडिला मेरेन्नम रात्रि कालेदी मुल कालेदी मट मे देवाल धरा गन्न बेरी उना ए तंतिमेट मम हितुवा मे तमाय जीविते कियला कथा करन वेलावट अपे अन्नोने अतरम बलुवत पिलिकावा केलक्याने मिनिसुन्गे जीवित बाल लंसुवकट दान विनाशकारी रोगयाक पौलक आर्थिके कडा वटिनवा असरण वेनवा उनहिटि तन पवा नति वेनवा अतम किनवना मुल कालेदि मगे लंग तिबुनु अहंकारकम पवा नति कले मे रोगीन तमाय मोकटद मे अहंकार जीविते केला मट हितुना एदा इंदल मम पंसलकट गियत प्रार्थना कले अपेक्षा रोहले इन रोगीन्ट पिहिटाक वेन कियलाय दोस्तर वसंत दिशानायक कारुणिक हदवतक एति मिनिसेकु बव मे देवालुरीन पहदिली वेनवा ए अत्ते विधियटम प्रदर्शने उनात तवत मोहताक ओह गेन कथा करन्नम ओने ए जातिक रूपवाहिनी सीने किरा वेडसटानट पैमिन एम वेडसटाने मेहे वू महेश निशांक पवा संवेदीकल अवस्थावा केनाई एदा महेश असु प्रश्नेकट उत्तर बंदिमिन ओह मे विधियटाई प्रकाश करन्ने देवियो मट वरमाक्ति लहुवत उंब हेमदाम जीवत वेनवद मे लमाय जीवत करनवद केला मम लमायन्म जीवत करवान्न कियनवा ओहु मे प्रकाशय करन्नी हदवतिन्माय ए मोहते हुगे कटहंड तुल पवा पवतुने अव्याज मेन्म संवेदी स्वभावयाक इतिन मे विधियट हदवतिन्म सेवे करपु वैद्य वसंत दिशानायक हदवते रोगयाक निसाम नसितु नपेतु मोहतक अपातरिन वेन वेला यनवा ओहु नति अडुव ओहुगे आदरणीय बिरिंदट सह दरुवंट महा दुःख अंदक वगे ए दुःख कंद ओंगे जीवित पवतिने तुराम तीनवा ए वगेम तमाय अपेक्षा रोहले प्रतिकार लबन रोगींडद ए दुखे वेदनाव लोकयाक्से विशालाय दन वेनदड सिना मुसुमुहुनिन कथा करन आदरणीय ताता केनेके सिनावक दकिन नहें इतिन मे विदिर कागेत हदवत कंपा करमीन अकाले जीवन रंग मंडलेन बैसकेन गेपु अपे हितवंद वैद्यतुमंट अपे निवंसो हदवतिन्म प्रार्थना करनवा मे सटान समान क्रियांकर नामुनिके महादे वेदिया विसिन अपने चैनल इतना सब्सक्राइब कर लेना इतना मिन्न में बटन क्लिक कर ला अभी सब्सक्राइब कर ये वाके में मिन्न में बेल बटन एक्टिव कर लो अपने चैनल ये देखते हो ना नवतम वीडियो के ना ओपर ऐसे नहीं देने के नहीं मैं क्या वाला बनो ये वाके में आपके फेसबुक पेज और भी वैसे आप लाइक करिए मत दामाद करने पा